අන්න එහෙම මතයක් තව එන්න පුළුවන් මේ සතිය තානාඨාන කුසලේ නැත්තම්. ඊක සරුවච්චන් වහන්සේ ඔය සූත්‍ර වල ගෙනලා පෙන්නනවා අපේ මේ තියෙන කාම ආසාවල් කාම ලෝකේ දුරුවන් කිරීම සඳහා උඹ නියං කල්පනා කරලා එහෙම නැත්තම් තානාඨාන කුසලේ තමයි ඒගොල්ලෝ ටික කාලයක් ගිහිගෙන් අතහැරලා ඉන්නවා. එහෙම නැත්තම් පූර්ණ කාලිනෝ ගිහිගෙ අතහැරනෝ දුඹුරු පාට ඇඳගෙන ඉන්න කට්ටිය ඉන්නේ. ඒකට තමයි. ඒක ලේසි නෑ. බොය සුදු ඇඳගත්ත කට්ටිය හූල්ලා හූල්ලා ඉන්නවා. ඒගොල්ලෝ දාන්නේ දෙන්න කැමැති කන්න කැමැති නෑ. මේ දවස් ටිකේ නම් කවුරු හරි දෙන්නයක් කාලා ඉන්නවා ඇති. නැත්නම් දන් දෙන්න පුදුම ආසාවක් තියෙන. මේ ධන දෙයක් දෙන දෙයක් දානයක් කාලා භාවනා කරපන්. ආපු. අපි දන් දෙන පොලිමේ ඉන්නම්. දන් කන පොලිමේ ඉන්න කැමැති නෑ කිය. ඒ තර මේ හරල දේවත් තේරෙන්නේ නෑ මේ ගිහියා කියන සතාට. පෘතජ්ජනය කියන සතාට ඒ ටිකවත් තේරෙන්නේ නෑ. ඉතින් දාන සංවිධාන පිටවගෙන දන් දීති කතා විතු කරනවා. ඉතින් කොහොම හරි ගිහිගේ අතහැරියා නම් එහෙම නැත්නම් අභිනිෂ්ක්‍රමණය කරා නම් ඒ කෙනාට බුදුසජන් වහන්සේ සඳහන් කරලා තියෙනවා එයා කරන්නේ කාමය කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කිරීම. අභිනිෂ්කරපු හැම කෙනෙක්ම ඉන්නේ කාම සංඥාවේ. ඒගොල්ලෝ කාමයේ කියලා කාමිත්‍යාචාරය එහෙම නැත්නම් සතුම් මෙරීම හොරකම් කිරීම කාමිත්‍යාචාරය බොරු කියලා මේ අටට නැහැ. ඒගොල්ලෝ ඉන්නේ කාමය මිත්‍යාචාරය වෙනකොට කාම ඡන්දය කියන හිතේ පැන නගින කාමයේ. ඊට පස්සේ සත්තු මරණ තරම් ද්වේෂයක් නෑ. හැබැයි ද්වේෂය ව්‍යාපාදයේ වශයෙන් ඒගොල්ලන්ගේ හිතේ තියෙනවා. භාවනා කරනකොට නිතරම නිදිමත එන ගතිය නියන් දකින්නකොට මේගොල්ලෝ තියා බලනකොට මට නිදිමත එනවා. අන්න ඒව ගතියක් තියෙනවා. අපි මයිකල් ජැක්සන් දිහා බැලුවා නම් සාෂා දිහා බැලුවා නම් අම්මා වැඩ දාගෙන ඌ රන් ද වර්ල් ගර්ල් කියන නටනකොට කවදාවත් නිදින්නේ නැහැ කන් දෙක උඩ. එබැවින් මේ කවුරු හරි බණක් කියාගෙන ඉන්නකොට බුදි වෙනවද බුදු වෙනවද කියලා හිතන්න අමාරු. බණ කියන ආමතුරන්ට වටාත්ෙන් ගහලා තමයි නැගිටවන සිද්ධ වෙන්නේ. මොකද ඒ තරම්ම මේ කම්මැලි මේකට. අභිනිෂ්ක්‍මණය කරපු කෙනාට ජීවිතේ හරි තනුකයි. බොහොම ගණ්ඩම දෙයක් නැහැ. නිහාර වැව් වල තියෙන මැද ගස් කොළ හැලිලා අර මේ අරටුව විතරක් ඉතුරුලා. ඒ වගේ තමයි බුදුහාමුදුරු පෙන්වන්නේ පැවිද්දව. දිර්ලගේ වර්ණ ගහක් වගේ තියෙනවා. දැක්කට මොනක්වත් ඇති වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව? අර කාමේ නැහැ. හැබැයි යාතුල කාම ඡන්දයෙන් පංච නීවරණ කවදාකවත් නැති විදිහට නැගලාවිලා තියෙනවා. එනවමයි. ඉතින් යාට වෙලා තියෙන ගිහි ගිය අතර ලැබිලා මල මගුලයි කැයි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ. එහෙම නැත්නම් මිරිස් දීලා ඉඟුරු ගත්තා වගේ. හිත තියන්නම දෙන්නේ අරමුණක කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්ද එහෙම නැත්නම් උද්දච්ච කුච්ච අතීත අනාගත වශයෙන් නැගෙන නැත්නම් සැකේ මේකම දන්නේ අප හොඳම භාවනා ක්‍රමයේ අනිත් එක මේ බුද්ධෝත්පාද කාලය යන කමන්නේ දැන් ඉතින් අවුරුදු 2500ක් ගිහලා මේක පිළුණු වෙලත් ඇති ඔයිට වැඩි නඩක දප මාත්‍ය බුදු ආමරු ගැන හිතන එක ඉන්දියාවට ගිහලා භාවනා කරන හොඳයි කියලා අර කෙරුවට සැකෙන් ඉන්නේ ගෙදරතුරි හිටියනම් අනම්මන මොකුත් නෑ අර වීතික්කම මට්ටමෙම කරනවා දැන් කරන්නේ වීතික්කම නෙමෙයි පරිඋත්ථාන මට්ටමේ ඒක ලොකු ලාභයක් හැබැයි තින් යෝගාවචරෝ ඒක තානාටාන කුසලයේ වශයෙන් ඒක අගය කරන්න දන්නේ මේදි හිතේ පැන නගින එක විතරනේ ඉන්නේ එළියට යන්නේ නෑනේ වීතික්‍රමනේ වෙන්නේ නෑනේ එළියට ගියා නම් තව එක්කෙනෙක් දැනගන්නවනේ මේ කාමිත්‍යාචාරය කරනකොට හොරකමක් කරනකොට සත්තු ඝාතනයක් කරනකොට බොරුවක් කේලමක් විශ්වාසන පරිසෝචනය ඒක ආචාර ධර්මයක් තියෙනවා ඒතන. දැන් මේ පරිඋත්ථාන කුල කෙලෙසේ ඇතුළත එනවා. කාටවත් පෙන්න නැතුව සුදුරෙද්දක් ඇඳගෙන සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්න පුළුවන්. හැබැයි ඇතුළේ තියෙන්නේ යකාමහක් තමයි. මේ වුණත් බුදුරජාණන්ස කියනවා අභිනිෂ්ක්‍මණය වටිනවා. දැන් තියෙන්නේ කාම සංඥාව මේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කරන්න නම් මේ කාම සංඥාව අර කැයි ගෑණි දිල ගත්ත හොටු ගෑණිනේ දැන් මේක ප්‍රතිස්ථාපනය කරන්න රූපයක් අල්ලන්න කිය. මොකද්ද රූපේ කියන්නේ? ආස්වාස ප්‍රසවාස රූපේ වම දකුණ බත් කනකොට දැනෙන රස මිහිර නානකොට දැනෙන දේ ආනේ රූපේ අල්ලගත්ත නම් ඒ රූපයක හිත තිබ්බ ආස්වාස ප්‍රසවාසයේ හිත තිබ්බ තත්ියේ පිහිටු එකම චිත්තක්ෂණයකවත්
කාමයක් නැහැ, කාම සංඥාවක් නැහැ. ඒ විනෝඩ මගේ හිතේ තියෙන අසබල් රූපේ කියලා හරියට විෂයාභිමුඛ වෙනවා. ඒක තමයි අපි කමඨාන් සුද්ධ කරනට අහන්නේ. කොහොමද හිතේ ප්‍රවෘතිය? කතම් භූතස්මේ රත්ත්‍ින් දිවා වීචිපතං තීති අභින්නම් පච්ච වෙක්කි තබ්බා. පැවිද්ද හැම වෙලාවෙම තමන් හැරිලා බලන්න ඕනේ මගේ හිත දිවා රාත්‍රි මොන වගේ චිත්ත වීචිත පවතින්නේ කියලා. එහෙම එකක් නැහැ ගිහියන්ට. එහෙම එකක් නැහැ පුත්ජණයට. ඒක අදාළ නැහැ. ඒක පුද්ගලිකයි රහසිගතයි. මේක නෑ. මේක තමයි ප්‍රධාන මාතෘකාව. එතකොට කියන්න පුළුවන් නම් කාට හරි මට මෙච්චරක් අසතිය තියෙනවා. මට මෙච්චරක් සතිය තියෙනවා. මට කරනකොට හුඟක් වලට බාධා වෙන්නේ හිතවිලි. මට හුඟක් බාධා වෙන්නේ සද්ද. නැත්නම් මට හුඟක් බාධා වෙන්නේ වේදනා කියලා අන්නේ චරිත කියාගන්න පුළුවන් නම් ඒ රූප ලෝකයේ හැසිරෙන අයගේ හැටි එක තමයි. ඒක උනන්දු කරවන්න ඕන. ඒකට නිපක ප්‍රඥාව යෝගාවචරය ඇතුළ නැහැ. ඒක ගුරුවරයා කියලා මේ රූපෙට හිත දානකොට මොන වගේ දේවල්ද පේන්නේ කියලා ඒ වෙනකොට ඇත්තටම හරි අමාරුයි. ඒ වෙනකොට නිකන් අර වනමුකේ පෑදුවා වගේ තුවාලේ හරි අමාරුයි. දිගට කරගෙන ගියොත් ඔය කොච්චර උද්දමණයකට ආවත් කොච්චර උත්සන්න වුණත් ආස්වාද ප්‍රසවාසය සංසිඳෙනවා. ඔය එන වේදනත් සංසිඳෙනවා. ඔය තියෙන හිතවිලිත් සංසිඳෙනවා. ඔය හිතන සද්දත් සංසිඳෙනවා. ඒක තැම්පත් තියෙට එන එතකොට ඒක රූපේ රූප සංඥාවක් බවට පත් වෙනවා කියලා කියනවා. සද්ද තියෙන ඕනි තරම් ඕන්නම් හිත දාන්න පුළුවන් නැත්නම් නොදාන පණින්න පුළුවන්. හිතවිලි තියෙන ඕනි තරම් ඕනේ නම් ආන පණින්න පුළුවන් නැත්නම් හිතවිලි ඉන්න පුළුවන්. වේදන හැම වෙලාවෙම ඇඟේ තියෙනවා. කැමති නම් ඒකේ ඉන්න පුළුවන් නැත්නම් ආන පාන හුස්ම නැත්නම් පියවරේ ඉන්න පුළුවන්. මෙයාට තේරෙනවා මේ ඔක්කොගෙම මේ ඔක්කොම නිකන් අර දවල්ට පායපු හඳ වගේ රැට වගේ දිලිසෙන හඳක් නෙමෙයි. ඒව නිකන් බොඳ වෙලා ගිහලා. ඒව නිකන් ওই කෑ ඉස්සර තරම් ප්‍රධාන නළුව නෙවෙයි දැන් අවශේෂ නළුවක් බවට පත් වෙලා. ඒකට අපි කියනවා රූපය රූප සංඥාවක් බවට පත් වෙනවා. ඉතින් අපි සාමාන්‍ය ජීවිතය කියන්නේ හරි ඩල්. හරිම කම්මැලි. හරිම නීරසයි. මොකද මේ වෙලාවේ තෘෂ්ණාව නෙවෙයි තියෙන්නේ රාගය නෙවෙයි තියෙන්නේ විරාගය. එක විතරක ඉඳගෙන ඉන්න බෑ. බලන කෙනා කෙනෙක් ප්‍රියක් වෙන්නේ නෑ. පුංචි සද්දයක් ආවත් කේන්ති යනවා. ඉවරයක් කරන්න බැරි විදිහේ නුරුස්නා ගති පහළ වෙනවා. මොකද අර මෙතෙක්කල් පිනෝපු එළිය බල්ලලා පිනෝපු දේවල් වල කිසිම රසවින්දනයක් නෑ. වර්තමාන මොහොතේ උපදින කෙලෙසකුත් නෑ. එතකොට මේ කෙනාට නිකන් පිලුණු බතක් කන්නා වගේ එමණත හැමදාම එකම දේ කන්නා වගේ මේ භාවනා කරන යනට විරාගය පහළ වෙනවා. ඉතින් ඒක ලේසි නෑ කෙනෙකුට තේරුම් ගන්න. මං ඉස්සර වගේ දේවල් හොය ආරක පිටිපස්සේ මේක පිටිපස්සේ යනව නෙවෙයි. එන දෙයටත් මට තියෙන මන් දෝත්සහයි ගතියක්. එන දෙයටත් මට තියෙන විරාග ගතියක්. එන දෙයටත් මට තියෙන පා වෙන ගතියක් කියලා ඒ දැකීම ඨාන ඨාන කුසලයේ සුවිශේෂී අවස්ථාවක්.